අද 2023 ජූලි මාස 4 වන අඟහරුවාදා worldwide visa consultancy private limited අපගේ YouTube නාලිකාව හරහා ලෝකයේ වෙනස් වෙමින් පවතින සංක්‍රමණික නීති පිළිබඳව ඔබව සිංහල මාධ්‍යෙන් දැනුවත් කරනු ලබනවා සෑම සතියකම අඟහරුවාදා දිනේදී ඔබට අපහා සම්බන්ධ වී මේ පිළිබඳව යාවත් කාලින විය හැකිය 491 temporary work visa අයදුම් කරුවන්ට වීසා ලබා දුන් දින සිට වසර 5ක් ඕස්ට්‍රේලියාවේ නම් කරන ප්‍රදේශයක රැඳී සිටීමට වැඩ කිරීමට ඉඩකඩ පවතිනවා ඔවුන්ට එම වසර 5 අවසානයේදී 191 permanent visa සඳහා මාරු වීමේ හැකියාව පවතිනවා මෙහිදී 191 PR visa සඳහා අයදුම් කිරීමේදී අවම ආදායම් සීමාව පෙන්වීම අවශ්‍ය වන්නේ නැත ඔවුන්ගේ වීසා බලපත්‍රයෙන් වසර 5න් 3ක් සඳහා ඕස්ට්‍රේලියාවට බදු කාර්යාල විසින් නිකුත් කරන ලද ඔටෝ තක්සේරු වාර්තා පෙන්විය යුතු වේ 491 සිට සබ් ක්ලාස් 191 දක්වා අයදුම් කිරීමේදී මෙම තක්සේරු වාර්තා ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ 2023 අප්‍රේල් මාස 12 වනදා සිට ස්කේල් අප් වීසා බලපත්‍රය යටතේ අවම වැටුප පවුන්ඩ් 33000 සිට පවුන් 34600 දක්වා වැඩි කිරීමට එක්සත් රාජධානී රජයේ පියවරගෙන තිබෙනවා 2023 ජූනි මාස 29 වනදා සිට යූත් මොබිලිටි ප්‍රෝග්‍රෑම් යටතේ එක්සත් රාජධානියට නව සීලන්ත ජාතිකයන්ට පැමිණිය හැකි වයස් සීමාව වයස අවුරුදු 18 සිට 35 දක්වා වැඩි කිරීමට පියවරගෙන තිබෙනවා මේ යටතේ නව සීලන්ත ජාතිකයන්ට වසර 2 සිට වසර 3 දක්වා එක්සත් රාජධානිය රැඳී සිටීමට අවස්ථාව හිමි වෙනවා Skilled Migrate Category Resident Visa යටතේ 2023 ඔක්තෝබර් මාස 9 වනදා සිට ඔබට නව සීලන්තයේ Skilled Migrate Category Resident Visa සඳහා අයදුම් කිරීමට point system හි ලකුණු 6 අත්‍යවශ්‍ය වෙනවා. දැනට නව සීලන්තයේ Accredited Employer Work Visa උපරිම වසර 3ක වලංකුභාවයක් සහිතව ප්‍රදානය කෙරේ. 2023 නොවැම්බර් මාසයෙන් පසුව Accredited Employer Work Visa උපරිම වසර 5ක වලංගුභාවයක් සහිතව ප්‍රදානය කරනු ඇත. නව සීලන්තයේ වත්මන් ලකුණු ක්‍රමයේ යටතේ Skilled Migrate Category යටතේ EOI ගොනු කිරීම 2023 අගෝස්තු මාස 16 වන බදාදායින් අවසන් වනවා. ඔබට මෙතැන් සිට 2023 අගෝස්තු මාස 15 වන අඟහරුවාදා රාත්‍රී 11:59 දක්වා පැරණි ලකුණු ක්‍රමයේ යටතේ EOI ඉදිරිපත් කළ හැකිය 2023 ඔක්තෝබර් මාස 9 වනදා සිට Skilled Migrate Category හි නව ලකුණු ක්‍රමයක් භාවිතා කරනු ඇත 2023 ඔක්තෝබර් මාස 9 වන දිනෙන් පසුව Skilled Migrate Category යටතේ අයදුම් කිරීමට point 6ක් අත්‍යවශ්‍ය වේ ඕස්ට්‍රේලියානු රජය Working Holiday Visa දරන්නන්ට සහනයක් ලබා දී තිබෙනවා එනම් ඔහු හෝ ඇය දැනටමත් වැඩ කරන එම්ප්ලොයර් යටතේ තවත් මාස 6ක් වැඩ කිරීමට අවස්ථාව සැලසීමයි මෙම යාවත් කාලීන කිරීම 2023 ජූලි මාස පළමු වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි ජූනි මාස 27 වන දින කැනඩාවේ ආගමන විගමන අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලද්දේ කැනඩාවේ වර්ක් පර්මිට් තිබෙන්නන් සඳහා වැඩ කරන අතරතුර අධ්‍යාපන අවස්ථාව සලසා දෙන බවයි මෙහිදී අමතර අධ්‍යාපනයක් හෝ පුහුණුවක් ලැබීමේ හැකියාව ඔවුන්ට හිමි වේ නමුත් මෙහිදී අධ්‍යාපනය වෙනුවෙන් හෝ අවශ්‍ය පුහුණුවක් වෙනුවෙන් ගත කළ හැකි කාලය මාස 6ක් හෝ ඊට අඩු විය යුතුය එමෙන්ම මෙහිදී මාස 6කට වඩා වැඩි කාල සීමාවකට අයත් වන අධ්‍යාපනයක් ලැබීමට ඔබට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඔහු ස්ටඩි පර්මිට් සඳහා අයදුම් කළ යුතුය මොබිලිටි ඇරේන්ජ්මන්ට් ෆෝ ටැලන්ටඩ් ඈර්ලි ප්‍රොෆෙෂනල් ස්කීම් යටතේ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව මැයි 24 වන දින අත්සන් තබන ලද ගිවිසුමකට අනුව ඉන්දියානුවන්ට ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමට සහ වැඩ කිරීමට අවස්ථාව හිමිවනවා. ඉතා ඉහළ මට්ටමේ අංශ සඳහා අයදුම් කිරීමට මෙහිදී ඔවුන්ට අවස්ථාව හිමිවන අතර මෙහිදී ඔවුන්ට රැකියා අවස්ථාවක් නොමැති වුවත් වර්ක් වීසා ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. මෙහිදී රිනිවල් එනර්ජි, මයිනින්, ඉංජිනියරින්, ICT,
ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් ෆින්ටෙක් ඇග්‍රිටෙක් යන අංශ සඳහා ආයුධම් කිරීමට අවස්ථාව ලැබෙනවා. මෙහිදී අවස්ථා 3000ක් ඉන්දියානුවන් වෙනුවෙන් විවෘතව පවතිනවා. ඔවුන්ට අවුරුදු 30ට අඩු විය යුතු අතර අවුරුදු 2ක වීසා කාලයක් ඔවුන්ට ලැබෙනවා. මෙම නව ක්‍රමය ජූලි මාස ආරම්භයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. කැනඩාවේ IRCC මගින් මේවන විට හෙල්ත් කෙයා සෙක්ටර්හි වැඩ කිරීමට ආරාධනා 500ක් හිමිව තිබෙනවා. මෙහි අවම CRS අගය වන්නේ 476කි. කැනේඩියන් ලැන්ග්වේජ් බෙන්ච්මාර්ක් CLB යටතේ අවම ලකුණු 7ක් අවශ්‍ය වේ. කැනේඩියන් এডুকেෂන් ලෙවල් ලැන්ග්වේජ් ස්කිල් ටෙස්ට් සඳහා අවම වශයෙන් 167ක් ලබා තිබිය යුතුය. IELTS අවම සුදුසුකම වන්නේ each bank 6.5 හෝ 7 වේ. 2023 ජූලි මාස පළමුවනදා සිට ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල මගින් උපාධි හදාරනු ලබන ඉන්දියානු ශිෂ්‍යයන්ට පෝස්ට් ස්ටඩි වර්ක් වීසා සඳහා ආයුධම් කිරීමේ හැකියාව ලැබෙනවා. මෙහිදී ඔවුන්ට ලැබෙන වීසා කාලය අවුරුදු 8කි. සංක්‍රමණික නීති පිළිබඳ යාවත් කාලීන කිරීම එසලින් දැන ගැනීමට ඔබට අපගේ YouTube නාලිකාව සමග සම්බන්ධ වීමෙන් අවස්ථාව හිමි වෙනවා. ඔබ අපහාර ඇඳී සිටියාට ස්තුතියි.